ජෙස් පිහිටයි. විශ්වය සමිදුකෙත සත්‍යය වචනයෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකේ කිතුුණ සනිවේදකයා වබුම් TV අදත් සූදානම් කිතුළුව සතියක පුවත්විමසුම කිතුුණු තතු ආරම්භ කරන්න. කිතුන් තතු සමගින් මම දීල්කි පේරෙස්. ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. ඉරාන ජනාධිපතිවරයාගේ මරණය පිළිබඳව සුදතුම් පියාණන් සිය ශෝකය පළ කරයි. පාපී මාර්ග ඉවතලා ස්වර්ගීක මාර්ග තෝරා ගැනීමට අදිටන් කරගමු. මහනුවර රදුගුරු හිමිපාණන් කියයි. ශුද්ධාත්මාලෝකයෙන් පූර්ණ වූ සමිදුන් අතගත් ගමනක් බවට අප කිතුුණු දිවිය පත් කර ගනිමු. කෑගල්ලෙන් කිතුහනක්. දිවයිනේ ප්‍රථම පොල්ෆනි ගායන ප්‍රසංගය අම්පිටියේ නිමල මරිය නිකායික දෙව්සත්තල් සංගය විසින්. ශුද්ධාත්ම ආගමන මංගල්‍යය පසුගේ ඉරිදිනට යෙදී තිබුණා. ශුද්ධාත්ම සවියෙන් පරිපූර්ණ වීම කිතුුණු දිවියක මූලික අවශ්‍යතාවයක්. කිතුුණු පවුල්වල දූ දරුවන්ට පළමු වරට අකුරු කියවීම මෙම ශුද්ධාත්ම මංගල දිනයේදී සිදු කෙරෙන ජනප්‍රිය පිළිවෙතක්. දිවයිනේ මීසම් කිහිපයක පැවැත් වූ ශුද්ධාත්ම මංගල සැමරුම් කිහිපයක පිළිබඳ දර්ශන දැන්. වාත්තුව ශුද්ධාත්මයන්ගේ දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය පැවැත්වූයේ නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු ලක්මින් ප්‍රසංග පියතුමාගේ ප්‍රධානත්වයෙන්. එම දිව්‍යයාගයට මිසමේ පූජක පුතුන් දෙපලක් වන ගරු විරාජ් ෆොන්සේකා සහ ගරු ලක්නාත් කුර යන පියවරුන්ද එක්ව සිටියා. දේව මෙහෙයෙන් අනතුරුව ශුද්ධාත්ම වරප්‍රසාද මැදින් කුඩා දරුවන් හට මුල්වරට අකුරු කියවීම සිදුකිරීමද විශේෂත්වයක්. කඩවත ඇල්දෙනිය ගර්භවාස දේවමාතා දෙව්මැදුරේදීද ශුද්ධාත්ම ආගමන මංගල්‍යයට සමගාමීව ප්‍රථම වරට මිසමේ දරුවන්ට අකුරු කියවීම සිදු වුණා. ඒ මිසම්පාලක ගිහාන් පේරිස් පියතුමාගේ මූලිකත්වයෙන්. ශුද්ධාත්ම මංගල්‍ය දේවමෙහෙයට සමගාමීව දහම් පාසල් බයිබල් දැනුම මිනුම තරඟයෙන් ජයග්‍රහණය කළ සිසුන්ට පදක්කම් පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය කිරීම පමුණුගම ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේදී පසුගියදා පැවැත්වුණේ පමුණුගම මීසම්පාලක ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමාගේ ප්‍රධානත්වයෙන්. කඩලාන ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ දෙව්මැදුරේ ශුද්ධාත්ම මංගලෝත්සවයේ නිමිත්තෙන් සර්වරාත්‍රික මෙහෙයක් පැවැත් වූ අතර එහි අවසානය සනිටුහන් වුණේ ශුද්ධාත්ම මංගල්‍ය දිව්‍ය පූජා යාකයෙන්. ගරු දේශනාවාදී පියවරුන් සතර දෙනෙක් විසින් සැදැහැවතුන් ආත්මිකව පෝෂණය කළ අතර මිසම් සේවක ගරු ටෝනි මාටින් පියතුමාගේ මඟ පෙන්වීම මත මිසම් සහායක ගරු සුමේද පැතුම් පියතුමා විසින් මෙම මෙහෙය සංවිධාන කර තිබුණා. නූතනයේ පැතිරමෙන් පවතින පාපී මාර්ග ඉවතලා ස්වර්ගික මාර්ග තෝරා ගැනීමට අදිටන් කරගත යුතු බව මහනුවර රදගුරු හිමිපාණන් දේශනා කරනවා. මහනුවර රදගුරු අතියුතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් එසේ දේශනා කළේ මහනුවර පදවියේ පඬිවත්ත පාතිමා සිද්ධස්ථාන වාර්ෂික මංගල්‍යයට එක්වෙමින්. මංගල දිව්‍ය පූජාවෙන් අනතුරුව ෆාතිමා ප්‍රතිමාව පෙරටු කොටගත් පෙරහැර වීදි සංචාරය කරනු දක්නට ලැබුණා. මංගල දිව්‍ය පූජාව සහ පෙරහැර සංවිධාන කර තිබුණේ මිසම් සේවක ගරු රොෂාන් අල්මේදා පියතුමාගේ මඟ පෙන්වීමෙන්. පාපයෙන් මිදුණු මෙන්ම ශුද්ධාත්මා ලෝකයෙන් පරිපූර්ණ වූ සමිදුන් අතගත් ගමනක් බවට අප කිතුණු ජීවිත පත් කරගත යුතු බව කෑගල්ල මිසම් සහායක ගරු නිර්මල් ප්‍රනාන්දු පියතුමන් පවසනවා. ගරු නිර්මල් ප්‍රනාන්දු පියතුමන් මෙසේ දේශනා කළේ කෑගල්ල ශාන්ත මරියා දෙව්මැදුරේදී පසුගියදා පැවති දිව්‍ය පූජාව ඔප්පු කරමින්. නිර්මල් පියතුමන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාපය ඉවත තමා ප්‍රේමය වැළඳගත යුතු බවත්, ඉවසීම හා තේරුම් ගැනීම තුළ කිතුුණු දිවියේ අභියෝග ජයගත යුතු බවත්ය. මෙම දිව්‍ය පූජාවට ගරු ඇන්ටන් ශ්‍රියන් හා ගරු ක්‍රිස්තෝප කුරීරා යන පියතුමන්ලා සහභාගී වූ අතර මිසම් සේවක පියතුමාගේ මඟ පෙන්වීමෙන් කෑගල්ල ශාන්ත මරියා දහම් පාසලේ දහම් ගුරු භාවතුන් සමග දහම් පාසලේ දූ දරුවන් මෙය සංවිධාන කර තිබුණා. මහනුවර පදවියේ තේවාචාර්යවරුන් දෙදෙනෙකු සඳහා පූජකවරම් දානය කිරීම පසුගියදා සිදු වුණා. පූජකවරය දානය කිරීම වෙනුවෙන් වූ දේව මෙහෙය පැවැත්වුණේ
මහනුවර රජුගුරු අතිඋතුම් දේවශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ මහනුවර ශාන්ත අන්තෝනි ආසන දිවමැදුරේදී මෙහිදී රජුගුරු හිමිපාණන්ගේ සුරතින් පූජක වරම් හිමි කරගත්තේ තෙවාචාර්ය ගරු උපුල් රුවන් සහ ගරු පාවුළු ඇන්ටනි යන සහෝදරතුමන්ලායි. මේ අවස්ථාවට මහනුවර පදවි අනුනායක අතිගරු ඇල්වින් පීටර් පියතුමන් සහ ලංකා අප ස්වාමිදුවගේ ජාතික දවසත් හලේ අදීරු ගරු ක්වින්ටයින් ප්‍රනාන්දු පියතුමන් නැතුළු තවත් පියවරුන් මෙන්ම පැවදි සොයුරියන්ද එක්ව සිටියා. රත්නපුර පදවි අනුනායක කරිටාස් රත්නපුර සෙත්මිනි සේවා අධ්‍යක්ෂ අතිගරු දේමියන් ප්‍රනාන්දු පියතුමන්ගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් පසුගියදා දිව්‍ය පූජා යාගයක් පැවැත්වුණා. අතිගරු ඩේමියන් ප්‍රනාන්දු පියතුමන්ගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් පැවති මෙම තුතිපිදීමේ විශේෂ දිව්‍ය පූජා යාගය ඔප්පු කරනු ලැබුවේ කැකල මීසම් සේවක හා පදවි ජනවන්දනා අධ්‍යක්ෂ ගරු ඇන්ටන් ශ්‍රියන් පියතුමන් විසින්. දිව්‍ය පූජා යාගයේදී ගරු ඇන්ටන් ශ්‍රියන් පියතුමන් පවසා සිටියේ තම ජීවිතය, කාලය හා ශ්‍රමය අන් අයගේ ජීවිත පෝෂණය කිරීම හා යහපත් කිරීම උදෙසා කැපකිරීමට ලැබීම සමිඳුන්ගෙන් ලද සුවිශේෂී කැඳවීමක් හා දේව වරප්‍රසාදයක් බවයි. දිව්‍ය පූජාවෙන් අනතුරුව අතිගරු ඩේමියන් ප්‍රනාන්දු පියතුමන්ට උපහාර පිරිනැමීම සඳහා කරිටාස් කාර්යමණ්ඩලය විසින් සංවිධාන කළ විශේෂ උත්සවයක්ද ඇලියගොඩ කරිටාස් මධ්‍යස්ථානයේදී පැවැත්වීම විශේෂත්වයක්. ගරු පියතුමන්ලා මෙන්ම කරිටාස් රත්නපුර සෙත්මිනි ආයතනයේ කාර්යමණ්ඩලය සහ තරුණ ක්‍රියාකාරකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ඉපැරණිම සිංහල කතෝලික සඟරාව වන්නේ භක්ති ප්‍රබෝධනයයි. කිතුණු පවුලේ මාසික සඟරාව නමින් විරුදාවලිය ලත් භක්ති ප්‍රබෝධනය මෙම වසරේදී 125 වන සංවත්සරය සමරනවා. ඒ නිමිත්තෙන් වූ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම හා නව වෙබ් අඩ විවෘත කිරීම පසුගියදා කොළඹදී සිදු වුණා. වසර 125ක් පුරා මෙරට කිතුණු ජනතාව දහමින් පෝෂණය කරන්නට හා කිතුණු සාහිත්‍ය පෝෂණය කරන්නට භක්ති ප්‍රබෝධනය කිතුණු සඟරාව දැක් වූ දායකත්වය අතිමහත්. තවමත් නොකඩවා මාසිකව පළ කෙරෙන ඉපරණිම සිංහල සඟරාව ලෙසින් විරුදාවලිලත් භක්ති ප්‍රබෝධනය නිමලමරිය නිකාය මගින් සුහසක් කිතුණු ප්‍රජාව වෙත දායාද කළ මහඟු තිළිණයක්. නිමලමරිය නිකායේ උප ප්‍රාදේශාධිපති අතිගරු ජේම්ස් ජයසිංහ පියතුමන් ඇතුළු පියවරුන් සහ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරි පින්තු මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. උත්සවය හා අධ්‍යාත්මික වැඩමුළුව සංවිධාන කර තිබුණේ භක්ති ප්‍රබෝධන සංස්කාරක ගරු එමාඩ් දල්පදාදු පියතුමන් විසින්. අම්පිටියේ නිමලමරය නිකායක දෙව්සත් හල් සංඝය ප්‍රථම වරට පොල්ෆනී ගායන ශෛලයේ ප්‍රසංගයක් පසුගියදා පැවැත්වුවා. ක්‍රිස්තුස් වහන්සේගේ හා ශ්‍රාවකයන්ගේ පාස්කු අත්දැකීම පිළිබිඹු කළ මෙම සංගීතමය භාවනාව වඩාත් අධ්‍යාත්මික මුහුණුවරක් ගත්තා. පැමිණ සිටි සැදැහැවතුන් සියලු දෙනා ක්‍රිස්තු ශ්‍රාවකයන්ගේ කාන්තාර අත්දැකීම, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, උත්ථානය, එම්මාවුස් අත්දැකීම සහ ස්වර්ගාරෝහණය යන අත්දැකීම් හරහා මෙන්ම සේනාකුළු ශාලාවේහි ශුද්ධාත්මයන් වහන්සේගේ බලගැන්වීම දක්වාද කැඳවාගෙන යනු ලැබීම විශේෂත්වයක්. ප්‍රධාන ආරාධිතයින් ලෙස කොළඹ ප්‍රාදේශාධිපති අතිගරු රොෂාන් සිල්වා පියතුමන් සහ ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත් හල් අදියුරු අතිගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන් එක්ව සිටියා. ප්‍රසංගය සංවිධාන කර තිබුණේ ගරු පියතුමන්ලාගේ උපදෙස් පරිදි දෙව්සත් හලේ ගරු සහෝදරතුමන්ලා විසින්. දිවයිනේ මේ සම් කිහිප එක පැවැත් වූ මංගලයන් පිළිබඳ දර්ශනද සමකින් දැන් ඇරපෙන්නේ දෙව්විමනේ මංගල සිරිවිශෂංගයයි. ජායල දැල්තුර මිසමේ කඩුලාන පිහිටි ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමාගේ වාර්ෂික මංගල්‍යය මිගමුව ලොයලා විදුහල් අධ්‍යක්ෂ ගරු කෙනඩි පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මිසම් සේවක ගරු සුදත් සිල්වා පියතුමාගේ සංවිධානයෙන් පසුගියදා පැවැත්වුණා.
හලාවත පදවියේ වෙන්නප්පුව දිසාවට අයත් කටුනේරිය මිසමේ ගල්මල් පඳුර සුද වූ වේලක්කණි දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය ඔප්පු කරනු ලැබුවේ ගරු වජිර හේමන්ත ඩයස්පියතුමාගේ ප්‍රධානත්වයෙන්. මිසම් සේවක ගරු ලක්සිරි ප්‍රනාන්දු පියතුමන් සහ මිසම් සහායක ගරු මෙෂාන් දිල්ශංක පියතුමන් විසින් දේව මෙහෙය සංවිධාන කර තිබුණා. දැන් කිතුන තතුළු හොඳින් මාරවිල ශුද්ධ වූ පාවුලු දෙවසත්හලේ නවක අධිවරු ගරු ප්‍රසාත් චමින්ද සහ නවක උපාධිවරු ගරු චමිල් ප්‍රසංක යන පියතුමන්ලා දෙවසත්හල් සංගයට පිළිගැනීම මෙන්ම හෙටපු අධිවරු ගරු නිහාල් ඩයස් සහ හෙටපු උපාධිවරු ගරු ඉරේෂ් චතුරංග යන පියතුමන්ලා වෙත සමුදීමේ අවස්ථාවද පසුගියදා සිදු කෙරුණා. හලාවත පදවියේ සිව්වන රදුගුරු හිමිපාණන් ලෙස පත් වූ අතිඋතුම් දේවධර්මාචාර්ය විමල්සිරි ජයසූරිය හිමිපාණන් වහන්සේව සිය විදු පියස වූ මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයට අභිනවයෙන් පිළිගැනීම නිමිත්තෙන් දිව්‍ය පූජා යාගයක් පසුගියදා පැවැත්වුණා. ඒ පියතුමන්ලා සහ ගුරු භවතුන් ඇතුළු පාසල් සිසුන් රැසකගේ සහභාගිත්වයෙන් ජීවිතය වූ කලේ සමිඳුන්ගෙන් අපලද තිළිණයක්. සමිඳුන්ගෙන් බැහැරට යන ජීවිත සමිඳුන් වෙත නැවත හරවාලීම සඳහා ආත්මික පෝෂණයක් ලැබෙන්නේ නම් එය කෙතරම් ආදරණීයද? එවන් සමිඳුන් මෙහෙවරක නිරත උත්තාන වූ කිතු සමිඳුන්ගේ සංගය අද 140 වන සංවත්සරය සමරනු ලැබුවා. අධ්‍යාත්මික වැඩසටහන් ගණනාවකින් සමන්විත වී තිබූ සංවත්සරික මෙහෙය පැවැත්වුණේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී. ප්‍රශංසාව හා නමස්කාරය, දේව වචනය බෙදා ගැනීම, සුවදානයේ යාක්ෂාව, දිව්‍ය පූජා යාගය සහ දිවි සප්‍රසාද වන්දනාව මෙන්ම ආලේපනයේ මෙහෙ යන සියලු වැඩසටහන් මගින් පැමිණ සිටි සුවහසක් බැතිමුතුන් වෙත ආත්මික පෝෂණය ලබා දුන්නා. අපි ළඟ ඉන්න කෙනාව අමතක කරලා අපි දෙයක් දිගු ඇරලා උන්වහන්සේට ප්‍රශංසාවේ අල්තාරයක් ගොඩනගමු. හාලෙලූයා 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 ප්‍රේස් යූ ලෝඩ් යූ ආර් වර්දි ඔෆ් ඕල් ප්‍රේස්. මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගරදුගුරු පදවියේ රදුගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ක්‍රිස්ටෝපර් ප්‍රවුස් හිමිපාණන් විසින්. Well, I'm here, of course, as you know that the The Risen Lord community is very prominent here in Sri Lanka, but as Brother Lalith just mentioned, it's in 5 countries internationally. And here over there in Australia, we're very blessed to have the Risen Lord community in many cities of our land. We've got something to say to you wonderful people of Sri Lanka. Thank you so much for those who come to other lands and bring the greatest gift possible to the lands of your final destination, the risen Lord Jesus. Thank you. Sri Lanka Radaguru Himivarun Pramukava Bethimuthun Rasak Sangvatsarika Meheya Venuven Ekva Sitiya. The Holy Father Pope Francis cordially imparts the requested apostolic blessing to the members of the Risen Lord community on the occasion of the 40th anniversary of its founding and invokes an abundance of heavenly graces and the continued protection of the Blessed Virgin Mary. I know who I am. Cause I know who you are. The cross of salvation was only the start. Let's declare it together. Now I'm chosen.
වසර 160කට උරුමකම් කියන මොරටුව එගඩොයන ශාන්ත මරියා විදුහලේ සාන් වත්සරික තුතිපිදීමේ දේව මෙහෙය කොළඹ සහායක රදකුරු අතියුතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. මොරටුව කටුකුරුන්ද යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වනු ලබන එගඩොයන ග්‍රාම මත්තේ මෙම විදුහල පිහිටා තිබෙනවා. මරියොත්තුමාවන්ගේ නාමය යොදා ගනිමින් ශාන්ත මරියා විදුහල බවට මෙය පත්වන්නේ 1975 වසරේදී. මෙම විදුහලෙන් මූලික ශිල්ප සතර හදාරා සමාජයේ නම් දැරූ පුද්ගලයන්ද බොහොමයි. කොළඹ විශ්‍රාමික සහායක රදකුරු අතියුතුම් මේරියස් පීරිස් හිමිපාණන් මෙන්ම කුරුණෑගල පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ආනන්ද වීරකෝන් පියතුමන් ඇතුළු තවත් පූජක පුතුන් රැසක් මෙන්ම උගත් සමාජ ක්‍රියාකාරීන් රැසක්ද මෙම පාසලින් බිහි වී තිබීම විශේෂත්වයක්. වසර 160කට උරුමකම් කියන මොරටුව එගඩුවෙන ශාන්ත මරියා විදුහලේ සංවත්සරික තුතිබිදීමේ දේව මෙහෙය පසුගියදා පැවැත්වුණේ කොළඹ සහායක රදුගුරු අතියුතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අගරදුගුරු පදවි කතෝලික පාසල් සාමාන්‍යධිකාරී ගරු ගැමුණු ඩයස්, එගඩුවෙන මීසම් සේවක ගරු ජූඩ් සුරාජ් සහ මොරටුව දිසානායක ගරු ටෙරන්ස් බෝධියාබදු යන පියවරුන් මෙන්ම තවත් පියතුමන්ලා ගුරු මහත්ම මහත්මීන් සහ ආදි සිසුන් රසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. විදෙස් පුවතක් වෙතයි දැන් අපේ අවධානය. ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ මියයාම සම්බන්ධයෙන් සුදුතුන් පියාණන් සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ සුදුතුන් පියාණන් විසින් ඉරානයේ ආධ්‍යාත්මික නායක ග්‍රෑන්ඩ් අයතුල්ලා සෙයිඩ් අල් හොසේනි වෙත යැවූ විදුලි පණිවිඩයක් මගින්. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා සහ එරට විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් මහතා ඇතුළු ඔවුන් සමග හෙලිකොප්ටර් අනතුරින් මියගිය සියලු දෙනා වෙනුවෙන් සුදුතුම් පියාණන් සිය ශෝකය පළ කර තිබෙනවා. ශුද්ධාසනීය මාධ්‍ය ඒකකයේ විසින් ප්‍රකාශයට පත්කර ඇති එම විදුලි පණිවිඩයේ දැක්වෙන්නේ මියගිය අයගේ ආත්මයන් සරුබලධාරී දෙවියන් වහන්සේගේ දයාව වෙත බහර කරන බවත් ඔවුන් පිළිබඳව ශෝකයට පාත්‍ර රටවැසියන් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් යාක්ෂා කිරීම පිළිබඳව සහතික වන බවත් සුදුතුම් පියාණන් ප්‍රකාශ කර ඇති බවයි. ජනාධිපති රයිසි මහතා සහ ඔහුගේ දූත පිරිස අසල්වැසි අසර්බයිජානයේ සංචාරයක නිරතවන අතරතුරදී ඉරාන අසර්බයිජාන දේශසීමාවේදී පසුගිය 19 වනදා ගුවන් අනතුරකට මුහුණ දුන් අතර එරට බලධාරීන් විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි. අදට නියමිත කිතුණු තතු මෙ පමණයි. ඔබගේ දේවස්ථානයේ කිතුණු ආයතනය හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් ආධ්‍යාත්මික දේශනාවේ කොටසක්ද ඇතුළත්ව මිසම් සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ඇතිව අප වෙත වන්න. ඔබගේ එම කිතුණු පුවත news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත හෝ 076-139-9784 යන වට්සප් අංකය වෙතද යොමු කළ හැකි. වැඩි විස්තර සඳහා 011-43-43-463 අමතන්න. සද්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. ජේසු පිහිටයි.